ප්‍රධාන හේතුව හැටියට මම නම් දකින්නේ මේ ප්‍රශ්නෙන් 80%ක්ම අපිට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ශල්‍ය උපකරණ ගෙනීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා නොදීම. ඒ පිළිබඳව කෙනෙක්ට අහන්න පුළුවන් අපි කල් වේලා ඇතුව දැක්කද නැද්ද කියලා. කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කෙහෙලි රබුකෙල මැතිතුමත් මමත් අවස්ථා ගණනාවකදී මුදල් අමාත්‍යංශයට ගිහිල්ලා සාකච්ඡා කරා. මේවා දැන් සංගවන්න දෙයක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යතුමනි මේවා කියන්න වෙනවා. ජනවාරි මාසේ අපි ගිහිල්ලා ඉතාම තීරණාත්මක විදිහට සාකච්ඡා කරා. එතකොට අපිට ඩොලර් මිලියන 7ක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී ඖෂධ ද්‍රව්‍ය 12ක් නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග සාකච්ඡාව කරා ජනාධිපති කාර්යාලයේදී. අපි ඉල්ලුව 7ක් අපිට දෙන්න කියලා මේ කඩිනමින් මේ ඖෂධ ටික නිදහස් කර ගැනීම සඳහා. එතනදී එවකට මහ බැංකුවේ අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා අපෙන් ඇහුවා 7 නෙමේ ඊළඟ කාර්තුවට දෙකට කොච්චර ඕනද කියලා. කේලේ ඇමතුමා කිව්වා අපිට 130ක් විතර ඕන කියලා ඇමරිකානු ඩොලර් මිලියන. එතුමා කිව්වා 130 මොකද්ද 260ක් දෙන්නම් කියලා. සභාපතිතුමනි පහුවෙනිදා මම බැලුවා 260 නෙමේ 130 නෙමේ දැන් අර 7 ලැබෙනවද කියලා. ලැබුණේ නැහැ. ඒක නිලධාරින්ට මම කතා කරලා සිකුරාද බොහොම තදින් කිව්වා ඇයි ඔබතුමියලා එදා පොරොන්දු වෙච්ච මුදල් දෙන්නේ නැත්තේ කියලා. එතකොට කිව්වා ඖෂධ වර්ග 12ටම මුදල් දෙන්න අමාරුයි ඇමතිතුමනි එකක් තෝරලා කියන්න පුළුවන්ද කියලා. ඒ ඖෂධ එදා තිබුණ 12 ප්‍රධාන වශයෙන් නිර්වින්දනය සඳහා යොදා ගන්න ඖෂධ තමයි තිබුණේ. මම එතුමියට කිව්වා මේ එක බෙහෙතක් තියෙන්නේ 100 නැති කරන එක අනිත් එක 100 ගන්න එක. ඔබතුමිය මට කියන්න 100 නැති කරන එකද තද සල්ලි දෙන්නේ 100 ගන්න එකටද සල්ලි දෙන්නේ කියලා. එහෙම කතා කරන්න අපිට සිද්ධ වුණා. ඔව් යම් පමණක ඖෂධ හිගයක් තිබුණා. නමුත් ජීවිතාරක්ෂක අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලුම ඖෂධ වර්ග ප්‍රමාණවත් ලෙස වර්තමානයේදී රජයේ රෝහල් සතුව තිබෙනවා. මේ සති දෙක තුනක කාලය තුළ යම් කිසි පමණකට ඖෂධ හිගයක් යම් යම් ඖෂධවල තිබුණත් ඒකත් කළමනාකරණය කරගත හැකි මට්ටමට විදේශ ප්‍රදානයන් සහ විවිධ ආයතන මගින් මුදල් ප්‍රතිපාදනත් සපයා දීලා තිබෙනවා. සහ රජය හැටියටත් උපරිම දායකත්වයේ මුදල් අමාත්‍යාංශය මගිනුත් මෙම ඖෂධ සහ සෞඛ්‍ය සේවන් පවත්වාගෙන යාම වෙනුවෙන් ලබා දෙනවා කියන කාර්යය නැවත නැවත අපි සටහන් කරන්න අවශ්‍යයි. මේ රටේ බෙහෙත් සම්බන්ධ ප්‍රශ්නේ එක කාරණයක් ගරු සභාපතිතුමනි අපේ රට ඇතුලේ තියෙන බෙහෙත් තියෙන්නේ කොහෙද කොච්චර ප්‍රමාණයක්ද කියලා අපිට සිස්ටම් එකක් ඇතුලේ හොයාගන්න හරිම අමාරුයි. එක තාක්ෂණික ආයතනයකටම රුපියල් මිලියන 524යි 768258ක් ගෙවලා තියෙනවා මේ සිස්ටම් එක කරන්. මම පැහැදිලිව කියනවා මේ මොහොතේ සෞඛ්‍ය ඇමතිතුමාට ලේකම්තුමාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට පැහැදිලිව කියන්න බෑ රට ඇතුලේ තියෙන බෙහෙත්වල තත්ත්වය මොකද්ද කියලා. වඩා ශක්තිමත් දත්ත කළමනාකරණ පද්ධතියක් අපි ලබා දිය යුතුව තියෙනවා. මෙන්න මේක නිසායි කොච්චර මුදල් ආයෝජනය කරුවත් මේ අංශේ අර බහිරවය ගිල්ල වගේ වෙනවා. මේකට ප්‍රධානතම හේතුව වුණේ අපේ තිබ්බ විදේශ විනිමයේ හිඟකමක් සහ ඒ හිඟකමත් එක්ක ඇතිවෙච්ච ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් කරා දීර්ඝ වීමේ ප්‍රතිඵලයක් තමයි අපි දකින්නේ. අනුරාධපුරයේ දරුවෙක් නැති වෙච්ච එක ගැන කතා කරා. මම හිතන්නේ ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. ඒකට මම හිතන්නේ විශාල වශයෙන් මාධ්‍ය හරහත් ශාල ප්‍රචාරයක් ලැබලා දීලා තිබ්බා. ඒ දරුවා ආරෝග්‍ය ශාලාවට ගෙනාවු අවස්ථාවේදීම ඇන්ටි වෙනම් එන්නත ලබා දීලා තිබ්බා. ඒ දරුවා මැරිලා තිබ්බේ වෙනත් ඒකත් එක්ක ඇති වෙලා තියෙන අතුරු ආබාධ ගණනාවක් 100කට 0.1කටවත් එන තත්ත්වයක් නෙමේ. ඒ නිසා එවැනි දේවල් මම හිතනවා වැරදි ලෙස Sorry, I am Suren Raghavan. Sorry, Honorable Minister, you can take my time also just to clarify one point. අපි බල්ලන්ට හැපාකෑම නිසා සිදුවෙන එන්නත් පිළිබඳව කතා කරනවා. මම ගවන වෙලා ඉඳද්දී උතුරු පළාතේ පමණක් අවුරුද්දකට 18,000ක් බඩු සපයාකෑම තියෙනවා අවුරුද්දකට. මේ වෙනුවෙන් 74,000ක් වෙන මාත්‍රා 6ම අපි දෙන්න ඕනේ කෙනෙකුට. ඒක නිසා සිදුවේ යුත්තේ බල්ලන්ටයි එන්නත් ගහන්න ඕනේ. මිනිසුන්ට නෙමෙයි. මේ රටේ නීති සම්ප්‍රදායක් තියෙනවා බල්ල නගර සභාවලින් පාලනය වෙන්න ඕනේ. ඒක රීජ ප්‍රශ්නයක් නෙවෙයි. නෑ අනේ ඉන්න මට මගේ කාලේ දෙන්න මගේ කාලේ එතුමාට දීලා තියෙනවා සම්පූර්ණව. ලංකාවේ වීදි බල්ලන් මිලියනකට වඩා ඉන්නවා. නගර සභාවලින් මේවා පාලනය වෙන්නේ නැහැ. ඒක නිසා මිනිස්සුන්ගේ බල්ල හපා කරනවා. දැන් බල්ල හපා කවට පස්සේ මොකද වෙන්නේ? බල්ලන්ට ගහන්න ඕනේ බේත වෙනුවට මිනිස්සුන්ට බෙහෙත් ගහනවා. මේ කතාවේ ඇත්තක් තියෙනවා. මේ බල්ලන් පාලනය කිරීමේ වැඩපිළිවෙල රාජ්‍ය ආයතන සහ මං හිතන්නේ පළාත් පාලන ආයතන හරහා කාලයකදී ඉස්පෙර කෙරුණා. නමුත් ඒ මං හිතන්නේ තැරලා තියෙනවා. ඒ සම්බන්ධව ඔබතුමා අවධානය යොමු කරපු එක ස්තුතියි. මොකද මේ අවස්ථාවේදී තිබ්බ චෝදනාව තමයි මේ එන්නත අපි ගාව තිබ්බේ නැහැ කියන එක. දැන් සම්පූර්ණයෙන්ම අපි ගාව වයිටල් කියන බෙහෙත් 14ම අපි සතුව තියෙනවා. අපිට මේ සති 4-5 ඇතුළත තමයි මේ ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. ඊට පස්ව මං හිතන්නේ අගෝස්තු මාසයේ සිට අපිට බෙහෙත් වල අඩුවක් තියෙනවයි කියන එක කතා කරන්න වෙන එකක් නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඩොලර් නැතුව බෙහෙත් එනකම් බලන් ඉන්නවා.
මේ රටට ඩොලර් ගෙන එන්න පුළුවන් විශාල ආදාය මාර්ගය අපි දන්නා ඖෂධීය කංශා අපනයනය කිරීම මගින් ලබාගත හැකි ඩොලර් බිලියන 3ක විශේෂ ආදායමක් ලබාගත හැකි බව මේ ගෞරව සභාවේ නිතර සාකච්ඡා වුණා ඒ අවශ්‍ය නීති කෙටුම්පත් අපි සකස් කරලා නීතිපතිතුමාගේ අවසරය සාධනීය අනුමැතිය දැන් අපිට ලැබිලා තියෙනවා ඒ නිසා අපිට තව තියෙන්නේ ඉතාම සරල සංශෝධන රාශියක් ඉදිරිපත් කරන්න එම සංශෝධන ඉදිරිපත් කිරීම සමග අපිට හැකියාව ලැබෙනවා දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් විදේශීය ආදායම් උත්පාදනය කිරීම සඳහා ගමන් ගන්නේ